Agire vi obe rudiraya apa divi gamane Pau neti karanata divi osuvak uye Devindu geleya ape pavata bilivu Apavenu ven uparima pema obamai pidue Gelu kandulu apa venuen dia mage Deveni ved gelu leat devinduge Hadavatinma yag une pema obe Apadivi galavanna chesune mage Helurudire apavenuven pudakota Kurisiya tula pala sitiya apadaka labaragen obe gelu rudiraya galavuma lag pavadutuvad manu kala vagirevi obe rudiraya apadivi gamane Pau neti karanata divi osuvak uye Devindu geleya ape pavata bilivu uye Apavenuven uparima pema obamai pidu uye පිපාසයද සංසිඳුවේ ඔබ නැත තවත් ලෝකේ ආපය තුල ජීව සුද තුල්ගේ නාමේ තුලින් ඔබ ප්‍රේම වත දෙන්න මිනිසුන් අට ඔබේ ප්‍රේම ශ්‍රීලය තුල ජීවය ඇත මාහට ඒ තුල මා ජීවත් වෙමි සදහට සිහි කරමින් නම දිමි ඔබේ නාමෙට තුති පුද නෙමි සමදායි යාගෙට
दीपुत निमि समदाय दीपुत निमि समदाय රැගිරේවි ඔබේ ඒ රුධිරය අපදිවි ගමනේ පාපේ නැති කරනට දිවි ඔසුවකි වූයි පැහැදිලි වෙනවා මේ වදන් පෙළෙන් අපේ ජීවිත ගමනේට තමා උන්වහන්සේගේ මේ රුධිරය බලය නිදහස් කරලා තියෙන්නේ අප කුඩා කාලේ පටන් වැඩිහිටියෙක් වෙනකම්ම මේ ලෝකයෙන් ඉවත් වෙනකම්ම මේ රුධිරය බලය යාගේ අපි සිහි කරනවා කුඩා දරුවෙක් කියන්නේ කුඩා දරුවෙක්ම නෙමෙයි එතන සාමාන්‍යයෙන් දැනුම තේරුම තියෙන ළමේ කුඩා කාලේ පටන් දේවස්ථානෙට ගිහිල්ලා උන්වහන්සේගේ යාගේ සිහි කරනවා එතනදී මේ අපේ ජීවිත ගමනේ මුල පටන්ම උන්වහන්සේගේ මේ රුධිරයේ ගමනක් තමයි අපේ ජීවිත ගමන යන්නේ අපි හොඳට මෙනෙහි කරලා බැලුවොතින් උන්වහන්සේගේ මේ රුධිරය සිහි කර නේද අපි අපගේ දේවස්ථානයේ වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. ඒත් අපේ මේ ජීවිත ගමන උන්වහන්සේගේ රුධිරයත් එක්ක බැඳිලා තියෙනවා. අපි කතෝලිකයෙක් වූ පමණින් අපිට මේ ගමනට ආශිර්වාද ලැබිලා තියෙනවා. ඒ ආශිර්වාදය අපි ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕන. මේ රුධිරයේ බලය අපි ජීවිතේට ලං කරගන්න ඕන. මේක විශේෂිත දෙයක්. පාපේ නැති කරනට දිව්‍ය සුවක වූවේ දැන් අපි ඔසුවක් කියන්නේ මොකක්ද? ඒක තේරුම බේතක් සුවයක් ලබන දෙයක්. එහෙනම් අපේ සමහර රෝගවලට අපි සුවේ ලබනවා බේත් ගත්තම. එහෙම නැත්නම් ඖෂධයක් ගත්තම. මෙතන කතා කරන්නේ පාපේ නැති කරනට දිව්‍ය ඖෂධයක්. එතකොට පාපේ නැති කරන්න ඖෂධයක් මේ ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. එකම ඖෂධය තමයි ජේසුස් වහන්සේගේ මේ ලේ ඇත්තටම දිව්‍යමය ස්වර්ගයෙන් පැමිණි ඖෂධය. මේ ඖෂධය සාදන්නේ කවුද? දෙවිපියා. අපගේ පාපයට නියමාකාරයෙන් සරිලන ඔසුව මේකයි මගේ කලින් ගීතයකත් මේ ගැන සඳහන් වෙනවා මේ ඖෂධය දිව්‍ය කුමාරයාගේ යේසුගේ අපිට හමු වෙයි අපි මේ වචන ගැන මෙනෙහි කරපුවාම අපේ බෞද්ධ දර්ශනයේ තියෙනවා පාපේ නිසා මිනිසයාට මේ ලෝකෙන් ඉවත් වෙන්න බෑ නැවත නැවත මේ ලෝකේ ඉපදෙනවා කියලා. ඒ කියන්නේ පාපය අපි කරන දේවල් පිටිපස්සෙන් නැවත නැවත ඒවට වන්දි ගෙවන්න ඕන. අපිට ඒගොල්ලෝ කියනවා මේ ආත්මේ වන්දි ගෙවුවේ නැත්තම් ලබන ආත්මේ හරි වන්දි ගෙවන්න කියලා. ඒතර පේනවා අපි මේ ධර්මතාවයේ අනුව බෞද්ධ ධර්මතාවයේ අනුව එතුමාගේ දර්ශනයට අනුව එතුමා දකිනවා පාපය කියන එක ජීවිතයට බද්ධ වෙලා තියෙනවා. පාපය කියන එක ජීවිතයට බද්ධ වෙලා ශරීරයට නෙමෙයි බද්ධ වෙන්නේ. ආත්මයට. ඒකනේ ආත්මයක් පාසා පාපය පිටිපස්සෙන් එනවා කියලා කියන්නේ. බද්ධ වෙලා ශරීරය මැරුණා. එතුමා දකිනවා ලබන ආත්මෙදී ශරීරය නැහැ. ආත්මෙත් එක්ක පාපේ යලිපෙදිනවා. එහෙනම් පේනව නේද? එතුමගේ දර්ශනය තුලින් පාපයට දීලා තියෙන බලය. ආත්මෙත් එක්ක ගැටිලා සම්බන්ධ වෙලා තියෙන්නේ. එම නිසා එතුමා දකිනවා මේ පාපයෙන් නම් මේ ලෝකෙන් ඉවත් වෙන්න බෑ.
ඔබ ඉපදෙන ඉපදෙන දවසක් පාසා පාපය පිටපස්සෙන් පැමිණෙනවා. උන්වහන්සේ දකිනවා, උන්වහන්සේ කියනවා මේ ලෝකයේදී නම් පාපේවත් කරන්න බෑ. මම ඔබට පාපය නැති කරගන්න මගක් පෙන්වන්නම් කියලා එතුමාගේ දර්ශනය එතුමා යොමු කරනවා. නමුත් මෙතුමා දකින එතුමා මේ ලෝකයේදී නොදකින දෙයක් මේ දිව්‍ය ඖෂධය වූ යේසුස් වහන්සේගේ ලේ වලට හිමි. ආත්මයත් සමග සම්බන්ධ වෙලා තියෙන පාපය මේ දිව්‍ය ඖෂධය වූ ලේ වලින් නිදහස් කරන්න පුළුවන්. මේක මහත් බලයක් තියෙන දිව්‍ය ඖෂධයක්. මේන් තමයි අපිට පාපයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒකේ කාන්තයි දිවිඳුගේ ලේය අපේ පවට නීති පිළි වූයේ. මෙහිදී කියනවා මේ පාපයට මනුෂ්‍යයන්ගලේ හරියන්නේ නැහැ. මේ ආත්මයත් පාපයත් අතර බන්ධනෙ කඩන්ඩ මනුෂ්‍ය ලේට බෑ. ඒ වගේම පැහැදිලි වෙනවා පරණ ගිවිසුමේ යාගයක් වශයෙන් සතුන් මරලා ඒ ලේ පූජා කරනවා. ඒ ලේ පූජා කරලා පාපෙන් ඉවත් වෙන්න උත්සාහයක මනුෂ්‍යයා දරනවා. නමුත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඇයි? සතා මැරුවත් මනුෂ්‍යයා සතා මැරුවට තමන්ගේ ඇතුළාන්තයේ තියෙන පාපය මරාගන්නේ සාර්ථක නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. සතා විතරයි මැරෙන්නේ මනුෂ්‍යගේ පාපය එලෙසමයි. සතා මැරෙනවා මනුෂ්‍යගේ පාපේ හැමම තියෙනවා. පාපයෙන් අයින් වෙන්නේ නැහැ මනුෂ්‍යයා. එතනදි තව පාපයක් කරගන්නවා සතෙක් මරලා. ස්වාමින් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා. උඹලට මේ යහගෙන් උඹලා කරන්න දන්නේ නැහැ. උඹලා මේ කරන යහගෙන් උඹලා තවත් පව් පුරව ගන්නවා. උඹලා අයින් වෙයි. මම බිලිවෙන්නම් උඹලගේ පාපයට යහගයක් වශයෙන්. ඒක තමයි කියන්නේ දෙවිඳුගේ ලේය අපේ පවට බිලිවුවේ සදාකාලික බිලි පූජා යාගයක්. ඒ කාලේ මිනිසයන්ට මෙන්ම ලෝකයේ අවසානයේ දක්වා සිටින සෑම කෙනෙකුටම ගණන් දෙරිය හැකි නිති යාගයක් තමයි උන්වහන්සේ එදා බිලිවෙන්නේ. අප වෙනුවෙන් උපරිම පෙම ඔබමයි පිදුවේ. එනම් දිව්‍යන් වහන්සේ මනුෂ්‍යකයක් අරගෙන උන්වහන්සේගේ ප්‍රේමය නිසා ස්වර්ගීය දේ අතහැර උන්වහන්සේ අප වෙනුවෙන් උපරිම ප්‍රේමය තුල උන්වහන්සේ ලොවට පැමිණිලා තමා උන්වහන්සේ මේ යාගය වෙනුවෙන් සූදානම් වෙන්නේ. එහෙනම් උන්වහන්සේගේ ප්‍රේමය උපරිමය තමා අප වෙනුවෙන් උපත ලබන්නේ මේ ලෝකයේ. ගැලූ කඳුළු අප වෙනුවෙන් ගිය මග දෙවැනි වේද ගැලූ ලේයට දෙවිඳුගේ. මෙතන උන්වහන්සේ පළවෙනි පදයෙන් කියන්නේ උන්වහන්සේ කුරුසය රැගෙන කල්වාරියට ගිය ගමන තමයි මේ පළවෙනි පදයෙන් විස්තර කරන්නේ. උන්වහන්සේ මරණය උන්වහන්සේට තීන්දුව කරයින් පස්සේ උන්වහන්සේ කුරුසය රැගෙන කල්වාරිය වෙත ගමනය ආරම්භ කරනවා. උන්වහන්සේ බොම ටික දුරක් යනකොට උන්වහන්සේ පළවෙනි සෑර වතාවට බිම වැටෙනවා. උන්වහන්සේ කුරුසය නැවත වතාවක් කර මතට ඒ කුරුසය අරගෙන ගමන් කරනවා. මේ ගමන් කරන්නේ බොහොම සැප පහසු පාවහන් දාගෙන නෙමෙයි. උන්වහන්සේගේ පාවහන් ගැලවිලා ගිහිල්ලා
උන්වහන්සේ යන්නේ රළු පොළවක කටු පිරුණු ගල් ඇනින පොළවක යන්නේ උන්වහන්සේ මේ කුරුසේ බර රැගෙන කන්දක් නගිනකොට උන්වහන්සේගේ පාදයට පුදුමාකාර බරක් ගන්නව ඇයි කුරුසේ බර හින්දා උන්වහන්සේගේ යටිපතුලට ලොකු බරක් ගන්නව වගේම කන්ද නිසා යටිපතුලට තවත් බරක් ගන්නව මෙසේ උන්වහන්සේ ගමන් කරනකොට මේ කුරුසේ බරත් කඳු මාර්ගයත් නිසා උන්වහන්සේගේ කකුලය යටිපතුල තුවාල වෙන්න ගන්නවා මේ තුවාල වීම නිසා උන්වහන්සේට විවයකයක් නැතුව මේ ගමන යන නිසා උන්වහන්සේගේ පාවහන් නැති කකුලේ මස් වැදලි ගැලවෙන්න ගන්නවා එතකොට මස් වැදලි ගැලවුණාම මොකක්ද කතුලේ කකුලේ ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ කකුලේ සරි යටිපතුලේ තියෙන කටුව එතකොට උන්වහන්සේගේ කකුලට මොනවද ඇනෙන්නේ ගල් යටිපතුලේ කටුවට ඇනෙනවා මොනතරම් වේදනාවක්දයි ඔබ පොඩ්ඩක් මෙනෙහි කරන්න අපේ පාදයට සුළු තුවාලයක් ලැබුණම අපි කොච්චර අමාරුවෙන්ද අපි පාදය තබන්නේ අපි කකුල කොරග ගහ යන්නේ අපි කකුලට විවේකයක් දෙන්න උත්සාහ කරනවා මේ අවස්ථාවේදී. නමුත් උන්වහන්සේට විවේකයක් නොවේ දෙන්නේ කකුලට තවත් බරක් කරමත රැගෙන යන දෙයක් තමයි උන්වහන්සේගේ යටිපතුලට ලැබෙන්නේ. ඒතර උන්වහන්සේට අඩිය තියන්න විදිහක් නැහැ, පාදේ තියන්න විදිහක් නැහැ. මොකද සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ පාදය තුවාලයක් බවට පත් වෙලා. නමුත් මේ ගමන යන්න ඕන හින්දා උන්වහන්සේ තමන්ගේ ශක්තියෙන් මේ ගමන යනවා. මේ ගමන යනකොට උන්වහන්සේ කරමත තියෙන්නේ මට සිලුටු කුරුසයක් නොවේ. සුමට කුරුසයක් නොවේ. ඒ කුරුසියේ එළී දෙක සම්බන්ධ වෙන තැන තමා උන්වහන්සේ කරමත තබා ගන්නේ. ටික දුරක් යනකොට මේ කුරුසියේ තියෙන බරත් කඳු මාර්ගයත් නිසා උන්වහන්සේගේ කරමත වලක් ආකාරයට මස් අයින් වෙනවා. එතනක් උන්වහන්සේගේ උරහිස මත කටුව පෑදෙන්න ගන්නවා. උන්වහන්සේ අර බර කුරුසය නැවත වැටුනම උන්වහන්සේ මෙන්න මේ කටුව මතට තියලා තමා උස්සලා ගැම්ම ගන්න. එහෙම නැත්නම් බර ගන්න. අපිට තේරෙනවා තුවාලයකට යම්කිසි දෙයක් වැදුනම අපිට මොන වේදනාවක් දැනෙනවද කියලා. පොඩක් මෙනෙහි කරන්න. අන්න ඒ වගේ තුවාලයකට තමා උන්වහන්සේ නැවත කුරුසය සම්බන්ධ කරලා ඔසවන්නේ. එතකොට මෙතන හට ගන්නා තුවාලය කුරුසේ මරණය දක්වා යන කල්වාරි මුදුන දක්වාම මේ තුවාලයේ වේදනාව උන්වහන්සේ විඳිනවා. ඒ වගේම උන්වහන්සේගේ කටු ඔටුන්නේ වේදනාව උන්වහන්සේ මුළු ශරීරයම පුරාවට ගෙන යනවා. එහෙනම් පුදුමාකාර වේදනාවක් පාදෙන් හට ගන්නා වේදනාවද උරහිසේ තුවාලයෙන් හටගන්නා වේදනාවද කටුවට උන්නේ වේදනාවද උන්වහන්සේ දරාගෙන මේ ගමන යන්නේ කා වෙනුවෙන්ද අපගේ පාපය නැමැති බර කුරුසයක් ආකාරයෙන් රැගෙන තමා උන්වහන්සේ මේ අපට මරණයෙන් ජය දෙන්න උන්වහන්සේ මරණය කරා යන්න. පැහැදිලිද? උන්වහන්සේ මට මරණයෙන් ජය දෙන්න උන්වහන්සේ මරණය කරා
යනවා. එහෙනම් මේ ගමන යන්නේ කා වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. එහෙනම් දෙවෙනි පදපේලිය කියනවා දෙවෙනි වේද ගැලූලේට දෙවඳුගේ. මම නැවතත් පළවෙනි පදේ සම්බන්ධ කරගන්නවා. ගැලූ කඳුළු අප වෙනුවෙන් ගිය මගේ දෙවෙනි වේද ගැලූලේට දෙවඳුගේ. උන්වහන්සේගේ අපිට පේන්නේ ඇස් දෙකට උන්වහන්සේගේ ශාරීරික වේදනාව පමණයි. ගැලූලේ පමණයි. දකින තුවාලය පමණයි. දකින කටුවටුන්න පමණයි අපිට උන්වහන්සේ පේන් උන්වහන්සේගෙන් පේන්නේ. නමුත් උන්වහන්සේගේ ඇතුළාන්තයේ වේදනාව අපිට පේන්නේ නැහැ. ඒ ආත්මෙන් විමසන්න ඕන. උන්වහන්සේ ගැලූ කඳුල ඒ කුමක් සඳහාද? උන්වහන්සේ අපිව ගලවන්න මේ ගමන යනවා. ඇයි කඳුළු සලන්නේ? උන්වහන්සේ මහත් වෙහෙසක් අරගෙන මේ කරන යාගය ප්‍රතිඵලය මිනිසුන් ලබා ගනීවිදෝ කියන සැකය උන්වහන්සේ දිවසින් දකිනවා. මේ වේදනාකාරී ගමනේ යන්නේ මේ උන්වහන්සේට පුරුෂීය කර්මත්ව තැබූ මිනිස්ය වෙනුවෙන්, උන්වහන්සේව මරණයට තීන්දු කරපු මිනිස්යන් වෙනුවෙන්, උන්වහන්සේ වටා දැම්මේ රොක් වී සිටින මිනිස්යන් වෙනුවෙන්. නමුත් ඒ මිනිස්යෝ දන්නේ නැහැ මේ ඒ මිනිස්යන්ගේ පාපය වෙනුවෙන් යන්නේ කියලා. මේක දකින්නේ නැහැ. මේක දකින්නේ නැතුව කොහොමද මේ මිනිස්යෝ මේ කුරුසයේ යාගයෙන් ගැලවීම ලබාගන්නේ? උන්වහන්සේ කඳුළු සලන්නේ අවට සිටින මිනිසයන් මෙන්ම අද ජීවත් වෙන අපි වෙනුවෙන් උන්වහන්සේ කඳුළු සලනවා. උන්වහන්සේගේ මේ යාගයේ ප්‍රතිඵලය අප මෙන්ම එදා මිනිසයත් ලබා ගත්තාද කියලා. හදවතින්ම යාග වුණේ පෙම ඔබේ අප දෙවි ගලවන්න ජේසුනේ මගේ. උන්වහන්සේ මේ ආගයට උන්වහන්සේ සූදානම් වුණේ ස්වර්ග රාජ්‍යයේ සිට. උන්වහන්සේ හදවතින්ම කැමැත්තෙන් තමා උන්වහන්සේ මෙලොවට වැඩියේ. උන්වහන්සේ සැප ස්වර්ගීය සැප උන්වහන්සේට ලබාගෙන ඉන්න තිබුණා. නමුත් මිනිසෙක් වෙලා මිනිස් ලෝකයේ වේදනා විඳිමින් උන්වහන්සේ පැමිණියේයි උන්වහන්සේ මේ ගමනට ස්වර්ග රාජ්‍යයේදීම කැමැත්ත දුන්නා. කැමැත්ත දීලා තමයි මේ ලෝකෙට පැමිණියේ. උන්වහන්සේ දන්නවා මේ ලෝකෙට මම එන්නේ සැප විඳින්න නෙමෙයි. මම එන්නේ මෙන්න මේ වේදනාකාරී භාවය දකින්න කියලා. උන්වහන්සේ ඒක දැනගෙනයි එන්නේ, නොදැන නෙමෙයි. අප දිවි ගලවන්න ජේසුනේ මගේ. එතකොට මේ ගැලවීම ලබාගෙන උන්වහන්සේ මේ යාග්‍ය ශුද්ධාත්මයන් වහන්සේතුනි තීරුම් අරගත් අය කියන වචනයක් තමයි මම මේ කතා කරන්නේ. මේ යාග්‍ය අවබෝධ කරගත් අය යදින වචනයක් තමයි අනේ ජේසුනි ඔබට පමණයි මාව ගලවන්න පුළුවන්. ඔබ යාග වෙලා යනවා මට පේනවා. ඔබ කුරුසේ අරන් යනවා මට පේනවා. කුරුසේ උපුත් වෙලා ඉන්නවා මට පේනවා. ඒ ආගය මං වෙන්නේ. අනේ ජේසුනි ඔබට පුළුවන් අපිව මේ පාපයෙන් ගලවන්න. කුරුසේ ඉන්න ජේසුනි ඔබට මාව පේනවා. ඔය කුරුසේ යාගේ කවු යාගෙන් මාව නිදහස් කරන්න ජේසුනි ඔබ වහන්සේ දෙදේ කරන්න පුළුවන්. ඇයියේ වහන්සේ ආගය මා වෙනුවෙන් තමා ඔබ කුරුසේ යාග වුණේ. ඊළඟ පදපෙළේ කියනවා හෙළු රුධිර අප වෙනුවෙන් පුදකොට කුරුසය තුල බලා සිටි අප දැක. එහෙනම් උන්වහන්සේ උන්වහන්සේගේ ගැලු රුධිරය උන්වහන්සේ අප වෙනුවෙන් පූජා කරනවා. පෞකාරයන් ගලවන්න තමා මේ ආගිය පූජා කරේ.
උන්වහන්සේට අපහාස කරපු අය ගලවන්න තමා උන්වහන්සේ මෙයාගේ පූජා කළේ. උන්වහන්සේව මරන්න සැලසුම් කරපු අයට තමා උන්වහන්සේ මෙයාගේ පූජා කළේ. උන්වහන්සේ ඒ බව ඔප්පු කරනවා කුරුස කන්දේදී. උන්වහන්සේගේ ඇලයට හෙල්ලේකින් එන්නම ඒ අවසාන ලේ බින්දුව හේවායෙක්ගේ ඇසේ වදිනවා. ඒ හේවායා මේ ජේසුව මරන්නට කැප වෙච්ච කෙනෙක්. මේ මිනිස්යාගේ ඇස සුවවීමෙන් පෙන්නුම් කරන්නේ මේ අඳුරේ තිබුණු ඇස පියවිභාවය ලබනවා වගේම මේ මිනිස්යාගේ ඇතුළාන්තය ආලෝකයේ දකින්නවා ජේසුස් වහන්සේ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මෙයාගේ පෞකාරය වෙනුවෙන් මෙයාගේ උන්වහන්සේට අපහාස කරපු අය වෙනුවෙන් උන්වහන්සේව මරන්න කැප වෙනු අය වෙනුවෙන් පූජා කළ යාගයක්. එයයි මේ පැදපෙළියෙන් කියවෙන්නේ. හෙළු රුධිරයේ අප වෙනුවෙන් පුදකට කුරුසය තුල බලා සිටි අප දැක ඔව් උන්වහන්සේ දිවසින් අද අප ජීවත් වෙන තත්ත්වය දකිනවා. මගේ පාපය දකිනවා, ඔබේ පාපය දකිනවා. ලබා රැගෙන ඔබේ ගැලූ රුධිරය ගැලවුම ළඟ බව දුටුවද මනුකැල උන්වහන්සේ දකිනවා. උන්වහන්සේගේ මේ ජීවමාන යාගය අප වෙත අද ලං වෙලා තියෙනවා. අපි සිහි කරනවා. නමුත් ගැලවුම ලබා ගැනීමද මිනිස්යෝ උන්වහන්සේ කුරුසේ දුක් වෙනවා මේ ආගෙන් මිනිස්යෝ ප්‍රයෝජනය ගන්න නැති බව දැක උන්වහන්සේ හදවතින් වේදනා විඳිනවා. මෙයාගේ ප්‍රතිඵලය මිනිස්යෝ ගන්නෙ නෑ. මේක සාමාන්‍ය සිද්ධියක් හැටියට තමා දකින්නේ. මේක ඇති බලය සහ ප්‍රයෝජනය මිනිස්යෝ දකින්නේ නෑ. ආත්මික ඇති කිලිටි බව, පාපිෂ්ඨ බව දුරු කරන්න සමත් යාගයක් බව අපි වටහා ගන්නේ නැහැ. අනේකදම උන්වහන්සේ දකින්නේ එදා කුරුසේ යාගය වෙන වෙලාවේදී, උන්වහන්සේ අවසන් හුස්ම වෙන වෙලාවේදී ඒ හිටපු පිරිස තුල මරියතුමිත්, පේදුරුතුමත්, එවැගේම ශතාධිපතියා දැක්කා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව. අපිත් මේ යාගය තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ බවද අපි දකිනවද? අපිට ඒ කාන්තෙන්ම මේ යාගයෙන් පව් නැති කරන්න පුළුවන් බව දකිනවද? එදා මේ යාගය සිදුවන විට සිටියේ සිය දෙනෙක්ද මේක දේව පුත්‍රයා බව දැක්කේ එක්කෙනයි. එතන හිටියේ 200ක්ද ඒ බව දුටුවේ දෙන්නයි. එතන හිටියේ 500ක්ද ඒ බව දුටුවේ 5 දෙනයි. එහෙමනම් 100යට 1ක ප්‍රමාණයක් පමණයි මෙයාගේ අන්තර්ගතය. මෙයාගේ ජීවමාන ගැලවීමේ යාගේ බව දුටුවේ ස්වල්ප දෙනයි. උන්වහන්සේ කුරුසය තුල පිපාස වූවේ මෙයටයි. මගේ ආගෙන් මිනිස්යෝ ගැලවෙයිද කියනෙයි. දැන් මේ කුරුසේ යාගේ ළඟ සිදුවුණු දේ අපි පැහැදිලිව මෙනෙහි කරොතින් ජේසුස් වහන්සේ අවසන් හුස්ම හෙළන්නේ මේ කුරුසේ යාගේ ගමන යාගය අවසන් කරලා මනුෂ්‍යයන්ට ගැලවීම දෙන්න, සදාකාලික ජීවනය දෙන්න පාපයේ වන්දියයි උන්වහන්සේ ගෙවන්නේ. මෙතන මනුෂ්‍යයන් කුරුසේ යට
උන්වහන්සේට බොහොම සමීපව බොහොම ලංව ජේසු ජීවමානව මේ යාගය පුද කරනකොට ළඟින් ඉන්නවා මේ මිනිස්සු දකින්නවද මේ තමන්ගේ ගැලවීමේ යාගය කියලා ඔවුන් උසුළු විසුළු කරනවා ඔබ දේව පුත්‍රයා නම් කුරුසෙන් බැහැලා ඇවිල්ලා අපිවත් ගලවන්න එතකොට අපි ඔබව දෙවියන් වහන්සේ කියලා දේව පුත්‍රයා කියලා පිළිගන්නම් කියලා ඔවුන් දන්නේ නැහැ උන්ගේ මේ පාපේට වන්දි ගිවන යාගය ඔවුන් සමීපයේ සිදුවෙමින් පවතිනවා කියලා ඔවුන් දකින්නේ උන්ගේ ආත්මය අන්දයි ඇස් තියන්නේ ලෝකෙ තුල උසුළු විසුළු කරන ඇස් තියන්නේ මේ උසුළු විසුළු කරන ඇස්වලට මේ ගැලවීමේ ආත්මිකදේ මවුන්ට පෙනෙන්නේ ඕන් සෑම වෙලාවෙම දෙවියන් වහන්සේට නිග්‍රහ කිරීමටත් අගෞරව කිරීමටත් බැඳී සිටිනවා මේ ජීවමාන ගැලවීම දැන් ඕන් ඉදිරියේ ඕන්ට තිබෙන ගැලවීම ඇස් පනා පිට සිද්ධ වෙනවා මවුන් මේක දකින්නේ නැහැ පුදුමයි නේද ගැලවුම ළඟ බව දුටුවද මනු කැල මේ මිනිස්යෝ කැල ඔවුන් ගලවන යාගේ බව දුටුවාද අපිත් ඒ මිනිස්යෝ වගේ මේ ගැලවීමේ යාගය අපිත් එලෙසද බලන්නේ මේ යාගේ බලය අපි ඔවුන් මෙන්නව අත්පත් කරගන්න සුදාත්ම බලය අපිට නිදහස් කරන්න පියාණනි ඊළඟ පද පෙළිය කියනවා පිපාසයද සංසිදුවේ ඔබේ නෙත තවත් ලෝකේ පාපය තුල ජීවය උන්වහන්සේ නෙත් දෙකින් පේනවා උන්වහන්සේගේ හදවතේ තිබෙන දේ උන්වහන්සේ නෙත් දෙකින් දිවසින් දකින්නවා අපේ ලෝකයේ දැන් තියෙන පාපය තවත් ලෝක පාපය තුල ජීවය මිනිස්යන්ගේ ජීවිතය පාපය තුල තාමත් තියෙන්නේ මේ ආගිය තුලින් මිනිස්සු ගැලවිලාද පොඩ්ඩක් හිතලා බලන්න අද සමාජය මේ ආගිය තුලින් හොඳ වෙලාද මේ යාගයේ ප්‍රයෝජනේ අරගෙනද යාගය නිකන් අපි ගිහිල්ලා සිහි කරලා එනවද නැත්නම් මේක ඇදි බලය ගන්නවද උන්වහන්සේ දකින්නවා තාමත් ලෝකය තියෙන්නේ පාපය තුල මිනිස්යාගේ ජීවිතයේ තියෙන්නේ පාපය තුල ඇයියේ යේසුගේ වචනයත් ජේසුගේ ලේවල ගැලවීමත් ඔවුන් ජීවිතයෙන් අත්දැකලා නැහැ. සිහි කරමින් නම දිමි ඔබේ නාමෙට තුති පුදනේමි සැමදා ඒ ආගෙට. ස්වාමිනි අපි සිහි කරන ඔබ වහන්සේගේ නම වහන්සේගේ ආගය කිසිම කෙනෙකුට කරන්න බැරි මේ ආගයට අපි සැමදාම වහන්සේට ණය ගැති ඔබ වහන්සේට ස්තුති කරනවා. විපාසයද සංසිදුවේ ඔබ නෙත තවත් ලෝකේ පාපය තුල ජීවය වහන්සේ ගේ නෙත් දෙකෙන් අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේ හදවතින් පිපාසව සිටවා කියලා උන්වහන්සේට පැහැදිලිව පේනවා මනුෂ්‍යයන් මේ ආගිය තුලින් ගැලවීම හරියාකාරව තේරුම් ගන්න නැහැ කියලා. වහන්සේ වේදනාව විඳිනවා කුරුසෙ තුල
ඇතුලාන්තය. මේ ඇතුලාන්තයේ වේදනාව උන්වහන්සේ වචනයට පෙරලිලා කෑගහනවා. මම පිපාසයි. මම පිපාසයි. ලෝකය තවමත් පාපේ. මගේ ආගය දකින්නේ. මගේ ප්‍රේමය උඹලා දකින්නේ. උඹලා මං වෙන උඹලා වෙනුවෙන් මම යාග වුණා. උඹලා ඒක දකින්නේ. මම පිපාසයි. මම පිපාසයි. උඹලගේ ආත්ම සඳහා මම පිපාසයි. උඹලගේ ආත්ම ගලවන්නට ඒ සදාකාලික ජීවනයේ යාගයේ මම උඹලට පුද කළා. උඹලා මේක දකින්නේ. සාමාන්‍යයෙන් ඇස්තිකට පිරෙන යාගයක් වශයෙන් තමයි උඹලා මේක පිළිගන්නේ. මේ යාගයේ ඇතුලාන්තය උඹලා දන්නේ නැහැ. මගේ ඇතුලාන්තය උඹලා තාම දැකලා නැහැ. මම පිපාසයි කියලා උන්වහන්සේ කෑ ගහනවා. උන්වහන්සේ දකින්නවා ලෝකේ තවත් පාපය තුල ජීවත් වෙනවා කියලා. සුදතුන්ගේ නාමය තුලින් ඔබේ පෙම නැවත දෙන්න මිනිසුන් හට ඔබේ පෙම. අපි ඉල්ලනවා සුදාත්මයෙන් ජේසුස් වහන්සේගේ ආගය ජීවමානව අදත් තියෙනවා. ඒ ආගයේ බලය සුදාත්මයෙන් මනුෂ්‍යයන් වෙත නිදහස් කරනවා. මේ ආගේ තේරුම් ගැනීම වරණ ඔවුන්ට දෙන්න. ජේසුගේ වචනය, දේව වචනය, ගැලවීමේ වචනය මනුෂ්‍යයන්ට නැවත තේරුම් කර දීලා, යේසුගේ වචනය නැවත ජීවමාන කරලා දීලා, ඔබගේ ප්‍රේමය නැවත මිනිසුන් හට දෙන්න කියලා අපි අයදිනවා. මේ ලෝකයේ ස්වාමීන් වහන්සේගේ නාමය, යේසුස් වහන්සේගේ නාමය තුල දැන් ක්‍රියා කරන්නේ සුදාත්මයන් වහන්සේ. දේව වචනයට බලය දෙන්නේ සුදාත්මයන් වහන්සේ. දේව රාජ්‍යයේ සිහි කරලා දෙන්නේ සුදාත්මයන් වහන්සේ. මේ මහත් වූ ගමන යන්නට අපිට බලය දෙන ඒ සුද්ධාත්මයෙන් අපිට ඒ ජේසුගේ පෙම ඔබ වහන්සේගේ තුලින් අපිට ලබා දෙන්න. ඊළඟ පිළි කියන ශීලය තුල ජීවය ඇත මාහට. ඊය තුල මා ජීවත් වෙමි සදාට. අපි දන්නවා ඔබ වහන්සේගේ ලේවල නව ජීවනය තියෙනවා. ඒ ජීවනයේ ලේ තමා ඔබ වහන්සේගේ යාගය තුල අපි ලබා ගන්නෙ. ඒක තුල මා ජීවත් වෙනවා. මගේ ජීවිතය වෙනස් කර ගන්නවා. සිහි කරමින් නමෙදිමි ඔබේ නාමයට තුති පුදිනෙමි සෑමදායේ යාගිට. ස්වාමිනී වහන්සේ දුන් නවයේ මහත් යාගයට මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්න බැරි යාගයට ජේසුනේ අපි ඔබ වහන්සේට සුති කරනවා. වහන්සේ සෑමදාම මේ යාගේ සිහි කරලා මාගේ පව්බවෙන් නිදොස් කරන්නට ඔබ වහන්සේ සැලසුම් කරා වූ මේ යාගය නිසා, ඔබ වහන්සේ මා ගැලවූ නිසා, මහත් ගමනක ආරම්භය මේ යාගය නිසා ජේසුනි මම ඔබට ස්තුති කරනවා. මේ අසන ඔබත් මාත් සමග මේ යාගයට යේසුට ස්තුති කරන්න. ඔබ සමර ජේසු පිටයි.